නේපාලයේ දේශපාලන සංවාදය අද දවසේ අපි දෙවන සංවාදාත්මක කටයුතුල තවමත් රැඳී සිටින්නේ හි තුන්වැනි අවස්ථාවට රජිත් සොයිස මන්ත්‍රීතුමනි. මන්ත්‍රීතුමා අපිට ගම්පහින් මේ ප්‍රශ්නේ තියෙන්නේ කාමිනී රාජසේකර මහත්මියනේ. කාමිනී මහත්මිය අයිබුවන්. කාමිනී මහත්මිය අයිබුවන් ප්‍රශ්න අහන්න පුළුවන්. මට ප්‍රශ්න තුනක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් මේ ජනාධිපතිවරණයක් ගැන හැම පැත්තෙම කතා කරනවානේ. එතකොට දැන් පොහොට්ටුවෙන් කියනවා අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ කියලා. ඒ කියන්නේ පක්ෂේවත් තීරණය කළ නැතිකොට එහෙම කෙනෙක් ඉදිරිපත් කරලා තියෙනවා සහ වාසුදේව නානායක්කාර කියනවා එයාට කැමති නෑ කියලා. කුමාර් වෙල්ගම කියනවා පෞල්වාදයට ඉඩ දෙන්න බෑ කියලා. එතකොට ගීතා කුමාරසිංහ මහත්මියට ඒ වකවානුවේදී මන්ත්‍රීකම අහෝසි වෙනවා දිවිත්ව පුරපැසිභාවය තිබෙන නිසා. එතකොට ගෝඨාභය රාජපක්ෂ කියන මේ පුද්ගලයාට විවිධ පුරපැසිභාවය තියාගෙන කොහොමද මේ ජනාධිපතිවරණය ඉදිරිපත් වෙන්නේ? සහ දෙවැනි ප්‍රශ්නය මේ කුණු ප්‍රශ්නය. 2013 ප්‍රතිඅපනයනය ගැන ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලෙදී. රජයේ යටතේදී. එතකොට දැන් මේ කවුද වොයිස් කට් එකක් දෙනවා බන්දුළු ගුණවර්ධන එහෙම දෙයක් නැහැ කියලා. එතකොට කවුද ඔය ධම්මික පෙරේරාව පෝෂණය කරේ මහින්ද රාජපක්ෂ කියන රජයේ යටතේ මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා. ඒ කියන්නේ එයාගෙන එතකොට රතුපස්වල මේ කර්මාන්ත ශාලාව. එතකොට දැන් ඔබලා කෑ ගහනවා එහෙම දෙයක් වෙලා නැහැ. එහෙම කැසට් නිවේදනයකුත් නිකුත් කළා නැහැ කියලා. ඒකට මට උත්තරයක් ඕනේ. සහ තුන්වෙනි එක ඔබලා කියනවා පොහොත්තුවේ අපේක්ෂකේ තමයි මේ පාර දිනන්නේ කියලා. ඒ කියන්නේ රාජපක්ෂ පවුලේ කෙනෙක්නේ. එතකොට දැන් තියෙන්නේ ඇමති මණ්ඩලයට වඩා ඇමති මණ්ඩලේ වැඩි කරන්න බෑ. එතකොට පොහොට්ටුවේ අපේක්ෂකයා දිනුවොත් රාජපක්ෂ පවුලටම යනවා ඇමති මණ්ඩලෙන් 10ක්ම ඇමති පදවි. එතකොට ඔබලා කැමතිද ඒ ඇමතිවරු 10 දිනක් සමග වැඩ කරන්න? මට ඒකට පිළිතුරක් ලබා දෙන්න. හොඳයි, බොහොම ස්තුතිය සොයිස මන්ත්‍රීතුමා. ඔය කාමිනී නැමැත්තිය හොඳයි ගම්පහින් කතා කරලා කියනවා ප්‍රශ්න තුනක් ඇහුවා. ඒ කාමිනී නැමැත්තිගේ ප්‍රශ්න තුනට මම උත්තර දෙනවා. හොඳයි. මහින්ද රාජපක්ෂ වෙන පුද්ගලයෙක් ගැන දන්නේ නැතිව මම ඉන්නේ කාමිනී නැමැත්තිය මම දන්නේ නැහෙනි. මම ඒ නැමැත්තියට උත්තර දෙනවා. හොඳයි. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබඳව අහනවා. එතුමාට ද්විත්ව පුරවැසිභාවයේ තියෙන කෙනෙක් ඡන්දි ඉල්ලන්නේ කොහොමද? ඒක අපිට අදාළ දෙයක් නෙවෙයි. ද්විත්ව පුරවැසිභාවයේ තියෙන ඡන්දි ඉල්ලන්න බැරි නම් නාමජනා දෙන දවසේ පුළුවන් කාමිනී නැමැත්තියට පෙස්සමක් ඉදිරියෙන් මෙයා සුදුසු නැහැ කියලා විරෝධතා ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මැතිරගම සාස්ත්‍ර පුළුවන් ඒක පිළිනොගෙන ඉන්න. හොඳයි. ඒ ප්‍රශ්නේ එතන ඉවරයි. ඊළඟට අහනවා කුණු ප්‍රශ්නේ. කුණු ප්‍රශ්නේ මහින්ද රාජපක්ෂ නැමැති පුද්ගලයෙක් 2012 ගැහුව මේ ගැසට් එකක් ගැන කාමිනී නැමැත්තිය මගෙන් ප්‍රශ්න කරනවා. ඒතර දැන් මම ඒකට කියන්න තියෙන්නේ මේ තියෙන ගැසට් එක 2013 මේ කාමිනී මහත්මිය ගහලා තියෙන 2013 මේ ගහලා තියෙන ගැසට් එක. මේක අරගෙන දැන් ගෙදර දැන් නිකන් ඉන්න දැන් ඇහැරලා ඉන්න වෙලාවනේ. මේක හොයාගෙන නැත්තම් ගම්පහ දිස්ත්‍රික්කේ කියන කවුරු හරි අපේ කාවින් ජයතු මන්තිමා ඉන්නේ. මන්තිමා අඳුරනවා ඇති. කායෙන් හරි අහන්න මේ ගැසට් එක අරගෙන එක සැරයක් දෙසරයක් තුන් සැරයක් හතර සිංහල තේරෙනවා සිංහලෙන් ඉංග්‍රීසි තේරෙනවා ඉංග්‍රීසියෙන් නැත්තම් දෙමළින්. භාෂා තුනෙම ගැසට් එක අරන් බලන්න මේකේ කොහරි තැනක කුණු රටර ගේන අවසර මෙන්න ගැසට් එක. මේක මේ ප්‍රතිරූපණය කරලා පෙන්න. හොඳයි. ඔබතුමාගේ පැත්තට හරවගන්න. එතකොට අපිට පේන. ඔබතුමාගේ පැත්තට මෙහෙම. හරි. එතන මෙන්න මේකේ කොහේරි තැනක එහෙම දෙයක් තියෙනවා නම් නැවත වතාවක් කියන මෙන්න මේ අහවල් වගන්තිය තියෙනවා කියලා මගේ වෙලාවේ මම විනාඩියක් ආයතනයක් දෙනවා. ඒ කුණු ගේන්න පුළුවන් කියන මේ වගන්තිය මේක. හැබැයි විශේෂ බාර නියෝජ්‍ය අමිතිර නලින් පෙර ඇමතුමා මෙතන නේද? නලින් බණ්ඩාර මැතිතුමා කියනවා මේ ගැසට් එක කිසිම වැරද්දක් නැහැ කියලා. කාමිනී නැමැත්තියට පිළිතුර දුන්නා නලින් බණ්ඩාර මැතිතුමා. ඊළඟ එක තවත් එකක් කියනවා වාසුදේව නානායක්කාර මහත්මයා එකක් කියනවා කුමාර් වෙල්ගම් මහත්මයා එකක් කියනවා. එහෙම වෙද්දී කොහොමද වාසුදේව නානායක්කාර මැතිතුමා එතුමා අපිත් එක්ක ඒකාබද්ධ විපක්ෂ සහෝදර දේශපාලන පක්ෂක නායකයෙක්. එතුමා ඉතා පැහැදිලිව කිව්වා රටේ බහුතරයක් ජනතාව ඉල්ලා සිටිනේ ගෝඨාභය රාජපක්ෂ නම් දිනන්න පුළුවන් අපේක්ෂයට වැඩකට ගිහින් සම්බන්ධ මට ප්‍රශ්නයක් නැහැ කියන එක ඉතා පැහැදිලිව කිව්වා. කාමිනී නැමැති එක බලන්න නැතුව ඇති ප්‍රවෘත්තිය ඒ බලාගන්න ඉතින් YouTube එකේ හරි බලන්න ඒක බලාගන්න පුළුවන්. කුමාර් වෙල්ගම් මැතිතුමා යම් ප්‍රකාශ අපි එතුමාට බොහොම ගරු කරන ඇමතිවරේ අපිත් එක්ක හිටපු ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කරන වෙලාවෙ ඉඳලා හරි ශක්තිමත්ව අපිත් එක්ක හිටපු අපේ නායකෙක් ඉඳලා එතුමා යම් යම් ප්‍රකාශ එතුමා කරනවා. ඉතින් අපිට ඒක ගැටලුවක් නෑ. හැබැයි අවශ්‍ය නැති ඔය කුංචි පුංචි ගංගාවල ඔක්කොම ටික ඇවිල්ලා එකතැනක මොහොදර වැටෙනවා කියලා බලවට ඒ තියෙන ප්‍රශ්න අපිට විසඳන්න ඔය කිසි ගැටලුවක් නෑ. ඒක ඔබට ප්‍රශ්නයක් වුණාට අපට ප්‍රශ්නයක් නෑ. අපි දන්නවා අපේ අපේක්ෂා ජයග්‍රහණය කරන ආකාරය. දැන් ප්‍රශ්න තුනටම කෙටියෙන් උත්තර දුන්නා. දින්නොත් ඇමති මණ්ඩලයේ රාජපක්ෂවරු ගන්න. දින්නොත් ඇමති මණ්ඩලයේ රාජපක්ෂවරු 10ක්.
දුන්නොත් ඇමතිවල රාජපක්ෂ දහය. ඒ ඇමති රාජපක්ෂවරු එන්නේ පත්තරන මන්ත්‍රීලා ස්තුරු නෙවෙයි. මොන රාජපක්ෂ චන්දිල්ලුවත් එන්නේ ඒ දිස්ත්‍රික්කවල චන්ද කොට්ටාසවල චන්දදායකින් කැමතිනම්. ඒ තත්ත්වය ඇති වෙනවා. නාමල් රාජපක්ෂ මැතිතුමා හම්බන්තොටින් ආවා. චමල් රාජපක්ෂ මැතිතුමා හම්බන්තොටින් දුන්නා. බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉස්සල ගම්පහින් ඉල්ලුවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා කුරුණෑගල. ඉතින් මිනිස්සු චන්ද දෙනවා රාජපක්ෂ මොකද කරන්නේ? ඔබතුමිය නියෝජනය කර පක්ෂ ඉතින් හරි. මිනිස්සු චන්ද දීලා මන්ත්‍රීවරු උනෙත් නෑ ඇමතිවරු වෙන්නේ. රාජපක්ෂ අනවශ්‍ය ඔබ ඉන්න මතය ඔබ ඉන්න විජේදාස රාජපක්ෂත් දහකට එහෙම තමයි මට පේන්නේ. ඔබ ඉන්න මතය ඔබට අවශ්‍ය විදිහට හසුරවන්න පුළුවන්. හැබැයි ඔබ ඉන්න මතය හා ඔබ ඉන්න මනෝලෝකය සියල්ල සුණු විසි වෙනවා. නොවැම්බර් මාස 27 ජනප්‍රතිනිධි ජීවන් කියන විතරක් කමනි නැමැත්තිය මතක තියාගන්න. හොඳයි. ඔබේ කාරණාවලට එමු අපි ඊළඟට. සුදේව මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට මට මතකයි ඔය එක්සත් ජාතික පක්ෂයේ නායකව තොර තෝන්චියක් නැතුව රට හැමතරෝම කටවුට් ගහලා මේ කටවුට් ගහන සරි අපි සම්පූර්ණ නවත්තනවා. අපි ආණ්ඩුවක් කවට පස්සේ ඔක්කොම නවත්තලා වකෝඩ් රෝලක් හදනවා කියලා කිව්වා. හැබැයි අපි ස්තුති වන්දන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා චීන රජයේ ආධාරයට පොළොන්නරුව වකෝඩ් රෝලක් විවෘත කරා. ඒ ගැන අපි එතුමාට ගෞරව කරන්න ඒ ආණ්ඩුවටම ගෞරව කරන්න ඕනි. ඒ වගේ උත්තරයක් ඒක වෙන්න ඕන. හැබැයි දැන් කියවනේ මේවා කරන්නේ නැහැ කියලා. අපි ප්‍රචාරක වැඩ වියදම් කරන්නේ. හැබැයි ඊයේ පත්තරේ පොඩක් ඉන්නේ තියෙනවා. ඊයේ පත්තරේ තියෙනවා සමෘද්ධිය. සමෘද්ධි වැඩපිළිවෙල සම්බන්ධ ප්‍රචාරක වැඩවල විතරක් රුපියල් මිලියන 1360ක් වෙන් කරලා තියෙනවා. ඒ එකක්. දැන් මොකද මේවට මේ එක්සත් ජාතික පක්ෂ මහත්තුරු කට්ටිය කියන්නේ. සුදේව මම අරගෙන ආවා අද මෙතෙන්ට ඊයේ දවසේ. මෙන්න අල්ලන්නකෝ. ඊයේ දවසේ පත්තර ටිකේ පින්තූර ටික. පත්තර ටිකේ වෙලෙන් දැන් විතර මේ තියෙන්නේ. වීරකේසරි 7 වෙනි මාස 24 වෙනිදා පත්තරේ. ඩේලි නිවුස් 7 වෙනි මාස 24 වෙනිදා පත්තරේ. දි අයිලන්ඩ් 7 වෙනි මාස 24 වෙනිදා පත්තරේ. සිලොන් ටුඩේ 7 වෙනි මාස 24 වෙනිදා පත්තරේ. දිනමින 7 වෙනි මාස 24 වෙනිදා පත්තරේ. දිවයින 7 වෙනි මාස 24 වෙනිදා පත්තරේ. ලංකාදීප 7 වෙනි මාස 24 වෙනිදා පත්තරේ. අද 7 වෙනි මාස 24 වෙනිදා පත්තරේ. ඩේලි මිරර් 7 වෙනි මාස 24 වෙනිදා පත්තරේ. මෙන්න අනිත් එක. මව්බිම 7 වෙනි මාස 24 පත්තර 16ක. පත්තර 16ක දාන මොකද්ද? උදයම් නගර. ඔව්. උදයම් නගර ආදව නගර. උදයම් නගර ආදව නගර කවුද? අනාගත සිහින ජනාධිපති. සජිත් ප්‍රේමදාස. මෙන්න මහජන මුදල්. මහජන මුදල් අපහරණය. අපි කියනවා මේවා හොඳයි මෙහෙම දාන්න. මේව ප්‍රචාරකවල යම් මුද්‍රක් වෙන් කරන්න පුළුවන්. හැබැයි මිලියන රුපියල් මිලියන දහස් ගාණක් මේ විදිහට ආණ්ඩුවේ එක ඇමතිතුමක ප්‍රතිරූපම් බන්න ගහන පෝස්ටර් ටික ගහන කටවුට් එක පත්තරේ දාන දැන්වීම් ටික ඊට පස්සේ රූපවාහිනී දැන්වීම් ගුවන්ින්ද මේ සියල්ලත් එක්ක මෙන්න යා මුදල් කාබාසිනිය කරන මුදල් කන යක්කු කාසි කන යක්කු තමයි ඊළඟ සැරේ රටේ ජනාධිපති වෙන්න එන්න හදන්නේ. මෙහෙම මේ මුදල් දෙන්න අනුමත මේ ඇමතිවරයාගේ මේ පින්තූර දාලා ගැහුවට මේ අමාත්‍යංශ ලේකම්වරයා අනුමත පැහැදිලිවම සජිත් ප්‍රේමදාස ඇමතිතුමාගේ අමාත්‍යංශ ඉන්න ලේකම්වරයාට 2020 වෙනකොට 2020 ස්ථිර වශයෙන්ම අපි FCID අවලං කරන්නේ නැහැ. FCID ගෙනියන්නේ ඔය ලේකම්වරයා මුදල් අවභාවිතා කිරීම. අහන්න නලින් බණ්ඩාරමතුමා ප්‍රශ්න. මා කියන්නේ දැන් මේ ඔය වගේ ව්‍යාපෘතියක ඔය පිටු භාගයකට අඩු දැන්වීමක් දාපු එක වැරදිද? මම පිටු භාගයකට යන ගාන දන්නවද? නෑ මට කියන්නකෝ. කියන්නකෝ. සිංහල දෙමළ ඉංග්‍රීසි. සිංහල දෙමළ ඉංග්‍රීසි සියලු පුවත්පත්වල. සිංහල දෙමළ ඉංග්‍රීසි සියලු පුවත්පත්. දවස ගානේ එක දවසක් නෙමෙයි. දවස ගානේ දානවා. ඒ තුමා දවස ගානේ ව්‍යාපාර කරනවා. දවස ගානේ මොකද කරන්නේ? හැබැයි හදන්නේ ගෙවල් 25යි පත්තර දැන්වීමට ලක්ෂ 50යි. ඔබතුමා කියන්නකෝ ඔගේ හදලා යට තියෙනවා කර ඒ එදාට අදාළ වැඩ කොටස. ගෙවල් 25 විතරක් නෙමෙයි. තව තියෙනවා. මම සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රචාර ඔබතුමාම කියනවා. දෙන්නකෝ. එතුමා ප්‍රචාර කරනවා නෙමෙයි. ඒ නිසා යට තියෙනවා ලීලා කරපුවා. ගෙවල් 25 විතරක් නෙමෙයි. කාසි කන යක්කු ටික. දෙන්නකෝ. ඊළඟට සුදේව දැන් මේවා අපි ඊළඟට ඉදිරියට. හැබැයි මේවා කිව්වේ අපි ප්‍රචාරකවලට වියදම් කරන්නේ නැහැ. අපි එහෙම කරන්නේ අපි රාජපක්ෂරේ කටවල් අඩියක් ගානේ කටවල් ගහලා මෙන්න ඒ කරන විදිය. ප්‍රචාරක කටයුතු වලට මෙතුමාලා වියදම් කළේම නැහැ. ඔයාලා කරන්නේ නැයි කියලා නේද? ඒක කිරිස් දේව. තව ලස්සන වැඩක් තියෙනවා. ඇමතිතුමා කටවුට් ගහගෙන යනවා. භාර්යාව ආර්යාව වෙනවා.
දැන් භාර්යාව හුඟක් අය ආර්යාව වෙන්න බලාගෙන ඇඳුම් මහගෙන ඔකන භාර්යාව ආර්යාව වෙන්නේ ඒකත් අපිට ටීවී එකේ ඒක රවි කරුණානායක ඇමතුමා හොඳ ලස්සන උත්තරයක් දීලා ඒවත් ඉතින් අවශ්‍ය වෙන්නේ නැහැ මෙතන කියන්නේ ටීවී බලපු කෙනෙක් පේන්නේ නැති ඊළඟට විදුලි බල අමාත්‍යාංශේ අමාත්‍යාංශයේ බදු පදනම් මත වෙනකොට නෑ ගිලක් ගන්න රුපියල් මිලියන 364ක් ඉල්ලා කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් දාලා තියෙනවා හැබැයි ඒකට මංගල සමරේ මුදල් ඇමතුමා බරපතල විරුද්ධ වුණා කියලා තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශේ බත්තර මුල්ලේ තියෙන ගොඩනැගිල්ලට එක මාසෙකට 2 කෝටි 20 ලක්ෂයක් 2 කෝටි 20 ලක්ෂයක් කෘෂිකර්ම අමාත්‍යාංශේ ගොඩනැගිල්ලට මෙන්න මේ විදිහට මිනිස්සුන්ගේ මහජන මුදල් කාබාසිනිය කරලා මිනිස්සු එදා වේලා කන්නේ නැතු ඉද්දි මේ මැති ඇමතුරු මේ වගේ මුදල් වේදා පහදම් කරනවා වගේම තාප්පයක් ගානේ එක්කෙනෙක් දැන් ජනාධිපති ප්‍රවේ වැහිවල එක්කෙනෙක් ඉන්න හිතෙන රටක් හදනවා යා ගහන ගහගෙන මූණත් තහටි ඔක්කොම ඉන්න හිතෙන රටක් අපට වෙලා තියෙන යන්න හිතෙන රටක් තව එක්කෙනෙක් ගහගෙන යනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මං කරපු පැටිය මේ තාප වහගෙන ටියුෂන් මාස්ටර් ටියුෂන් පෝස්ටර් ගහනවා වගේ දැන් මෙන්න රටේ ඇමතිවරු වගේ හිතුව ඇමතිවරු අද ජනාධිපති අපේක්ෂය වෙන්න දඟලන තරමත් ඒ සඳහා රටේ ජාතික ධනය කාබාසි මේ සුදේව ගමේ තේරමස හෙන ගහන අපරාධ ලක්ෂ 2000 ටී-ෂර්ට් වලට හෙන ගහන අපරාධ මේ මිනිසුන්ගේ බදු මුදල් ලුණු පැකට් එකට පැනරෝල් පැත්තට අවසාන විනාඩිය ඔබතුමා ගන්න ගහන බදු වලින් මේ වගේ මේ කරන වැටේ මේවා මහා අපරාධ ඊළඟ එක පැනරෝල් වෙලා දෙන්නේ මං හිතන්නේ දැන් කිව්වනේ පැනරෝල් රජයේ සේවක සතුටින් ඉන්නවා කිව්වනේ දැන් නලින් බණ්ඩාර ඇමතුමා කිව්වා රජයේ සේවකයෝ ඔක්කොම ටිකර අපි 2500 දීලා 10000 සතුටින් මට කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කේ තැපැල් චන්දුනි දිනුන්ද කියලා ලංකාවේ හැම දිස්ත්‍රික්කේ තැපැල් චන්දුනි පරාදයි රජයේ සේවක පෙරදෙව්වා පහුගිය පළාත් පාලන ඡන්දෙදි පළාත් පාලන ඡන්දව ගණන් ගන්න නෑ ආ ගණන් ගන්න හැබැයි ඒක තමයි ඒවා මේ ගමේ ඡන්දේ ඒක හොට බිමැණිච්චන් ගණන් ගන්නේ නෑ ඒක මේ ගමේ ඡන්දේ ඒක කිසිම රජයේ සිගේ සතුටින් අද සතුටින් නෙවෙයි ඊළඟට දැන් හරි ආ දැන් පැන්ඩෝල දැන් කියනවා සන්ලයිට් සබන් කැල්ල එදා කීයද අද කීයද කියනකො බේබි සබන් කැල්ල එදා කීයද ලුණු පැකට් එක එදා රුපියල් 30යි අද රුපියල් 60යි එදා පරිප්පු කීයද අද පරිප්පු කිලෝ කීයද එදා හාල් කිලෝ 45යි අද රුපියල් 95යි යහපාන සංවර්ධන මේ මිනිස්සුන් දැන් මේ ඔය අපි අච්චර කෙරුවා ප්‍රාථමික ඉගෙනුමේ මෙච්චර තියෙනවා රට මෙහෙ වෙනවා ආයෝජක මෙහෙම වෙනවා කියන එක නෙවෙයි නනිල් බණ්ඩාර මන්තුමා රටේ මිනිස්සුන් තියෙන ප්‍රශ්නේ මිනිස්සුන්ට එදා වේලක් කන්න පුළුවන්ද බලන්න එදා වේලක් මිනිස්සුන්ට කෑම ටික කන්න පුළුවන් තත්යක් අද රටේ තියෙනවාද ඊළඟට තමුන්නාසල ඒ පැත්තෙන් කතා කරනවා මෙන්න මේකත් කියන්නකෝ ඔසු මාකට් එකේ නවස් කරමු ගම්මිරිස් මේ තියෙ මේ 2019 ජූලි මාස 9 වෙනි අඟහරුවාද ලංකාදීපපත්තරේ ගම්මිරිස් එදා රුපියල් 1000යි අද රුපියල් 400යි කුරුඳු එදා 4300යි අද 3400යි ගොරකා 350යි අද රුපියල් 100යි මේ ගණන් පොඩක් කරද්දි මීටරය ගණන් අඩු වැඩි මෙන්න අද සුළු අපනයන බෝ ගොකා කරන ගොවියට වෙලා තියෙන තත් මේ තත්ත්වයේ තුල රනිල් වික්‍රමසිංහ ගරු අගමැතිතුමා හරි නලින් බණ්ඩාර ගරු රාජ්‍ය අමාත්‍යතුමා හරි මෙතුමා හරි මේ දෙන ගනුදෙනු කියන කතන්දර නෙමෙයි රටේ මහ පොළොව මත තියෙන තත්ත්වය මහ පොළොව මත තියෙන ඇති වෙලා තියෙන තත්ත්වය මිනිසුන් කන්න නැහැ මිනිසුන් නිරාහාරව ඉන්නේ රස්සා නැහැ දැන් කියන ව්‍යාපාරික හරි සතුන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවේ තියෙන ව්‍යාපාරික සතුන් කියලා බලන්නකො ටවුන් එක කියලා කඩ කීයක් ගහලා තියෙනවද කියලා ව්‍යාපාරයේ වසා දමා ඇත කුලියට හෝ බද්දර දීම තිබේ ව්‍යාපාරයේ වෙනතනට ගෙන යන්නලාදී අද බැංකුවල කොච්චර නෝටිස් ගහලා තියෙන මේ ව්‍යාපාර රහසන්ත කරන ජන මේ වෙන්දේසි කරනවා කියලා මේක තමයි ඇත්තද අද කොච්චර ත්‍රිවිල් ඕඩියලා ත්‍රිවිල් දාපු ගාන ලීසින් ඇරියස් වෙලා තියෙනවද වාහන කොච්චර බැංකු නැයි කොච්චර ඉස්ස කොළඹ නගරේ තුරුපණක් කෝටිපති ව්‍යාපාරිකෝ 6 දෙනෙක් මේ යහපාලන වඩෝසේ සියදී හානි කරගෙන තියෙනවා තමන්ගේ ණය උකස් කර නිසා බේරෙන්න බැරුව මේක තමයි රටේ දැන් ව්‍යාපාරික සතුටින් ඉන්නවා කියනවා බෑ ව්‍යාපාරිකේ තත්ත්වයේ තේරෙයි යංකෝ අපි නොවැම්බර් 27 වෙනිදා ඡන්දෙකට ජනාධිපති මේක තමයි රටේ තියෙන ඇත්ත තත්ත්වය හොඳයි අවසන් කරමු අපි බොහොම ස්තුතියි අපි විරාමයක් ගන්නවා විරාමෙන් පසුව මේ වටේ අවසන් අවස්ථාවට මුණ ගැහිමුටක් කරා